ශාසන. සපින් වතුනී අද ධර්මානුශාසනාව සිදුකරන දේශකයණන් වහන්සේ. සුදර්ශන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජනීය පණ්ඩිත ගම්පාසිරි සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායිකත්වයන්, වස්කඩුව කුඩා වස්කඩුව කොබෝ දුව පාර පදිංචි ඕ දයාවතී සිල්වා මහත්මිය, මාරච්චමුල්ල වැලිකරේ පදිංචි W.R රම්මැනිිකේ මහත්මිය, ගොඩවෙල්ල දං ඕවිට පදිංචි සෝමා ජයසුන්දර මහත්මය. අද ධර්මදේශනාවේ මාතෘකාව සෝවාන්ඵල ලාබීන් සඳහා, වැඩියයුතු ප්‍රතිපදා පිළිබඳවයි. අප හැම උතුන් වූ ධර්ම ශ්‍රවණය කරන්නටයි සූතානම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර. තිසරම සහිත පංචසේලය සමතන්වීම සඳහා අපි දැන් නමස්කාරයක් කියමු. අවස රයි ස්වාමීන්ද්‍රයන්වාන්ස. සාධෝ සාතෝ සාත. නමෝතස්ස භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස බුද්dhaං සරන gaczaමි බුදදන් සරන gaczaමි දම saරang gaczaමි දම සරන gaczaමි සhang saang gaczaමි සංhang saang gaczaමි දුතියම්පි බුද්hang සරන gaczaමි දුතියම්පේ බුද්ධන් සරangං දතියම්පි දම්මං සරනංගචාමී දුතියම්පේ දමං සරනං ගචාමි දතියම්පි සංහං සරනංගචාමී tii sanghang sarang gacampihang sarang gacai tai buddha sarang gacai tompi dhaang sarang ga dhaang sarang gaca sanghang sarang ga Tatmpi sanghang sarang gacai පනාපතා வேරමනිසිkap සමාධයාමී පානාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමී අදින්නාදාානාාවේරමනී සික්කාපදං සමාධයාමී අදින්නාදාානා වේරමනී සික්කාපදන් සමාධයාමී කාමේ සු මිච්චාචාරා වේරමනී සික්කාපදන් සමාධයාමී කාමේ සු මිචාචාරා වේරමනී සික්කාපදන් සමාධයාමි මුසාවාදාාවේරමනී සික්කා පදන් සමාධයාමී. මසාබාදා වේරමනී සික්කාපදන් සමාධයාමී සුරාමීරයේ මජ්‍යපමා දට්ඨානා වේරමනී සික්කාපදන් සමාධයාමී. සුරාමේරයේ මජ්‍යපමා දට්ඨානා වේරමනී සිකාපදන් සමාධයාමී. සරණන සද්ධින් පංචසීලං ධම්මන් සාධකන් සුරක්්ටි තංකටවා අප්පමාදන සම්පාදී තක්බන්ති ආමභන්තේ සාතු සාතුසාතු. සමන්තා චකවා ලේසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන් මනේරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තාසාතු නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අහතු සම්මා සම්බුද්ධස්ස නතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නව ඉමේ සත්තා සංවිද්‍යමානා ලෝකස්මිින් කත මේ නව අරහන්තාය අරහන්තාය පල සච්චි කිරියාය පටිපන්නෝ. අනාගාමි අනාගාමි පල සච්චි කිරයාය පටිපන්නෝ. සකදාගාමි සකදාගාමි පල සච්චි කිරියයාය පටි පන්නෝ සෝතා පන්නෝ සෝතාන්න පල සච්චි කිරියාය පටි පන්නෝ පුතුජනෝතතිසාදු සාද සද්ධහා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්හතුනි පින්වතම දෙනාට සම්බුදු සරණයි සදහම් පීටයි සඟ රැකවරණයි. ශ්‍රී ලංකා ගුවන්ගද සංස්ථාවේ විසුරුවා හරිු ලබන ධර්ම දේශනාවකට දැම් මේ පින්වතුන් සම්බන්ධවීමටයි බලාපොත්තු වෙන්නේ. අද මේ සද්ධර්ම දේශනාව සඳහා සාන්තිනායක බුදුපාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රීම්ක දේශනාපාටයක් ඉදිරිපත් කළා. මේ ධර්මදේශනාව පැවැත්වීමට පෙරාතුව මේ පින්වත්තුන්ගේ අවධානය. පින්වත්තුන්ගේ අවධානය මේ සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒ සඳහා බුදුරුත්. සියලුවම් ආරය මහා සංගරත්ඥත් නිරන්තරයෙන්ම ඒ ජිශෂනාවක් ආරම්භ කිරීමට පෙරාතුව ඒ සාාවක සාවිකාවන්ගේ අවධානී යොමු කරනවා. සමහාර අවස්ථාවලදී මෙහෙම දේශනාපාට අපිට දහමේදී දකින්ඩ පුළුවන් අහන්ඩ පුළුවන්. ඕහිත සෝතෝ ධම්මා සුනාති. ඊටත් එහා ගියාව හුණටත් කියලා මෙන්න මෙහෙම ඒතු විඤ්ඥෝපොරිසෝ ඒතු වි්ඥෝපරිසෝ අසටෝ අමායාවි උජජාතිකෝ අහමනුසාසාමි අහන් දම්මන් දේසේමි. ඔන්න විතියට කියීනදේ තේරුන් ගැනීමට පුළුවන් අය තමන් වහන්සේගේ සමීපයට පැමිණෙන්න්න ඒතු විඤ්ඥෝපරිසෝ ඉතාමත්ම වැදගත් කාරණාවක් විඤ්ඥපුරිසභාවය. දහම සඳහන්ගවත් දහම් ගුණ පැහදිලි කරන තැනක පච්චත්තං වේදි තබ්බූ වි්ඥෝ හීතී කියලා. හිතම හිත ස්වාමයා කරගට හිතෙන් දැනුවත්වීම තමයි තමා තුළින් දැනුවත් වෙනවා නදස තමයි පච්චත්තං වේදි තබ්බූ කියන්නේ හිතන් හිත ැනුවත්වීම තමයි පච්චත්හ වේජ තබ්බූ කැ නෙතකොට හිතෙන් හිත දැනුවත්වීම හිත ගැන අවබෝධය කරගෙන දැනුවත්වීම තමයි විං්ය හැබැයි ඒ ස්වභව ඇතිවෙන්නේ කේනදේ තේරුම් කරගන්න පුළුවන් ඇති හැකියාව තියෙන අයට තකොට දේශනාව සඳහන් වෙනවා නානාප්‍රකාර මානසික ශක්තින් තියෙන අය බුදුපාණන් වහන්සේ ඒ දේශනාවල් කරනකොට සමහරය රහත් වෙනවා සමරය අනාගාමියනවා සමහරය සකෘරදාගාමියනවා සමහරය සෝවාන්පලියයට පත්වෙනවා සම සද්ධානුසාරී ධම්මානුසාරී සම්මත්්‍ය නයාමයට බැසගත්ත වූ උත්තම පුත්තමාවව බවට පත්වෙනවා සමහරය කිසිම දෙයක් ධර්මාවබෝධයක් නොලබෙනයි ඉන්නවා ඒ ඒ කෙනාගේ තියෙන හැකියාව ඒතන්ති දේශනාව සඳහන් වෙන්නේ උගටිත් විප්පටි තඥ නෙය පද පරම උග්ගටත්ඥ කියන අය වහා සත්‍ය අවබෝධරගෙන මාරපල් ලබනු. විප්පටිත්ඥ අය ධර්මදේශනාව මැදභාගේදී මුල ඇද මුල මැදද අග නයි ක්‍රමයට තේරුම් කරගෙන ධර්ම අවබෝධී ලබනො අධිගමනයට පත්තිෙනවා. සමහර අය දේශන අවසානයේදී මාර්කපල් ලබන්න පුළුව. සමරයට කිසිම අවබෝධයක් නොලබෙනවඉන්නවානේ පද පරම කියන්න ඒ අය එතුර මේ දේශනාවේ වැරත් දක්නෙවෙේ ඒ අහන පුද්ගලයාගේ තියෙන මානසිකශක්තිය තියන අඩු වැඩි බව. එනිසා සමහරය ධර්මය හොදෝට ප්‍රගුණ කරලා තියෙනවා නම් මේ කියන කාරණාවන් ඒ ගොල්ලන්ට ධර්මයට අනුව ගලපලා බෙදල හදලා තේරුම් කරගන්න පුළුවන්. මෙන්න මේ කාරණාව සම්බන්ධය තමයි විඥ්‍ය පුරිසෝ කියන වචනේදී මෙතදි පැදිරිි කල දීලා තියෙන්න්නේ. ඒතු විඤ්්‍යෝපුරිසෝ. හැබැස් අසටෝ සටකපට වෙඩ බෑ. අමායාවී මායාකාඩු සවභාවයක් තියන්ඩත් බෑ. ඒතු වින්්‍යෝපරිසෝ අසටෝ අමායාවිී උදු ජාතිකෝ නිවන්දකීමේ කැමත්තම තියෙන්රෝන. උදු ප්‍රතිපත්තියක් තිෙන්ඩබෑ. ඊළඟට එතනදී, වචනාර්ථය හොයා ගැන ගියොත් මන පෝසණය වෙනවා උගත්කම වැඩි වෙනවා දැ මෙතනේ දකිඩුවන භාවාර්තයේ එතර ප්‍රඥ්ඥාවෙන් අවදිවෙන් එතනින් වච්චනර්ථයයි භාවාර්ථයයි කියලාවචචන දෙකක් තියෙනවා දේශගණන් වහන්සේලා වචනය පදනම් කරගෙන එයා දැනගැනීම හඳහා කරගත්වොත් එයාට උගත්කම ලැබෙනවා ඉළඟට එහින් එහාගේිය ව ප්‍රඥාාව අවිදි කරගන්න විදස්සනා ඥානය ඇතිකරගඩ කැමැත්තෙන් යම් කිසිගෙන ධර්මයහනවානම් එයාට ප්‍රඥාව අවදිියනවා. ඉතින් ගේ ප්‍රඥාවවිදි කර ගැනීම තමයි බුදුහාදුරුවෝ අපිට අනුමතකරය. ප්‍ර්ඥා සංවර්තිනයක ප්‍රතිපදාවක් කියලා තියෙනවාන බුදුදේෂනාව. පඥ්ඥා කාම කියල වචනයක් අහලා ඇතිනවාන පින්වතුම් ප්ඥා කාමීන ගාපති අරිය සාාවකයන පඤ්ඥා සංවතනිකා පටිපදා පටිපජ්්‍ය තබ්බා ප්‍රඥාව ලබා දෙන්නාව ප්‍රතිපදාවකය දෙන්න. චත්තාරුව මේ භික්්‍යවේ දම්මා භාවිතා බහුලිය කතා මහාපං්ඥතාය සංවතති කරුණු හතරක් නිතර භාවිතා බවුලී කතා කිරීම මහා ප්‍ර්ඥාව ලැබෙනවා. මහා ප්‍ර්ඥාව කියන්නේ මහරහත් භාවයන. චත්තාරුව මේ භික්්‍යවේ කුමක්ද හතර අත මේ චත්තාරුව සත්පුර සංසේව සද්ධර්ම ශ්‍රවණය. මනසිකාරය දම්මානු දම් ප්‍රතිපත්ති ආගෙතම තියෙනවා යෝනිස්ෝ මනසිකාරී යෝනිස්සෝ මනසිකාරය එළඹ සිටි සිහිය අප්‍රමාදී බව යමක්කමක් දීශනා කලාම කඩලා බෙදලා වෙන්කරලා නහික්‍රමයෙන් දැනීමක් ඇතිවෙඩෝන. තොර තමයික පතිභානට යන්නේ හිනිසා ඇසූ පමණින් සත්‍යය දකිට බැෑ මේ කාරණ හොඳින් ගැම්ඹුරෙන් අපි අධ්‍යනය කරන්නඩ න ධර්මදිස්සනාව කරනකොට ස්භාවය තමයි බුදු දේශනාවේ පැහැදිරි කල්ල දීලා තියෙන්න්නේ. ද මෙතන තියෙන්නේ අර ජෝනි සෝ වනශිකාරය. එළඹසිට සීය ආනෙක තම විඤ්ඥෝ පුරිස්භාවය කළකන් කියන දේ තේරුම් කරගන්න පුළුවන් හය. ඒතු විඤ්ඥෝපුරිසෝ අසටු අමායාාවේ උජජාතිකු ආනගේ ඇයටතම බුදුහාදුරු අහම අනුසාසාමි අහන් දම්මන්දේසමි අනුසාසනා කරන. අනුශාසනා කරනවා කියන්නේ නරකයි කියන දේවල්ලලින් හිත නිදහස් කරගන්න. ඒ නරකයි කියන කෙස්ොලින් හිත නිදහස් කරගන්න අනුශාසනා කරන්නේ. ඒව තමයි අපි සසරට හිත ගිෙන යන්නේ. කෙලෙස් තට්ටනි ඒ ඉතින් පැහැදිලිකට නො රාගදෝසමෝහ පංචනීවන දස් සංයෝජන විදිර්තමයි ඔය ඒවා නැති කරන්න කරන්න කියල බුදුහාඳදුරුව අු දනවදාල්ලා තියෙන. අහමනු සා සාමී කිය ඒ කැයි. අහන් දම්බන්දේ සීමී කියන්නේ හිත තුළ ඔය බෝධිපාක්ෂ දරුම් වඩාගණ්ඩුවන. බෝධිපාක්ෂ දරුම් වැඩීම තමයි ප්‍ර්ඥා සංවර්තිී ප්‍රතිපදාවේ දෙශනාව සඳහන්ගන්නේ. තොට අරවා ඒ හිතේ තින නරකයි කියන කෙලෙස් ප්‍රහානිවෙනවා තදංග ප්‍රහාාණවේවා විස්කම්බන ප්‍රහාණයවෙනවා සමුතියේ ද ප්‍රහාණවෙන ප්‍රහාණි කියලව වතින හල දීනවනි පරිාීී සමුහන්ති කිය ති. වභාවයන්නේ ටිකෙන්ටිකක් ිකෙන්ටික තුනේ වෙලා තුනේ වෙලා තුනේවෙලා ගිහිලා හිතෙන් සම්පූර්ණයෙන්ම නැත්තරම නැතිවෙනවා පරිාදියති සමූහන්ති පරිාදියති සමූහන්ති තින් ඒවාට ඒ ප්‍රතිපදාවට යන්න නම් සීර සවාධි ප්‍රච්ඥා දියුණු කරන්න නතකොට ඕගොල්ලට මේ භවේදී සත්‍ය අවබෝධරගෙන මාර්කපල් ලබනවාක එක අපස්සු නෑ. ඇැබයි ක්‍රමවේද හරියට ආරයන් වහසේලා මුණ ගැහිලා ස්වාකාත ධර්මයක් දෙසනා කරන්න උත්තමයෙකු මුණ ැහිල්ලා ප්‍රතිපදාවට එන්ඩෝන නැත්තං ධර්මය ඇහීමක් පමණයි වෙන්න එතනව තියෙනෙ දැන් ඔවුලු දන්නවා කවරු කවරු දන්නවා මේ ධර්මස්වනය කරන අය දන්නවා දෙව්දත්ත හාදුුරු ධර්මය ඇහවා සුනාත ධාරයයට විටර හැබැයි චරාතයක් නෑ එනිසා මාර්ගපල් ලබන්්ඩ බැරුව අද දුගතයට ගිහිලා ඉන්නේ ඉති ඒ එහෙම අය බුද්ධ ශාසනය තුළ ඕන තරන් කාලෙ සිටි අදත් ඉන්නවා අනාගතය තියෙන වඩ පුළුවන් එනිසා ඔය පින්ගතුම් හොඳින් කල්පනා කරන්න මේක ප්‍රඥාවන්තයන්ගේ දහම ප්‍රඥ්ඥාවන්තයන්ගේ දහම පඥ්ඥාවන්ත අස්සා යන්දම්මූ නායන්දම්ම දු්ප්ඥස්ස මේ දහම පහිටන්නේ ප්‍ර්ඥාවන්තයන් සඳහා පවන දුප්‍රාච්චන් සඳහා පිටන්න නෑ ඉනිසා නිරන්තරෙන් ධර්මය හන්ඩ පුද්ගලයන් පදනම් කරන දහම අවබුදුරගණ අඩිපා ඊළඟයට සෝමතය හෝ පරමතයට යන්්ඩවා. බුදු මතටම යන්න බුදු හාදුරුවෝ කොහොම ේදස් සැංුලදී අපිට පැහැදිලි කළ තියෙන්න්නේ කියලා සුත්තේ ඕතාරී සබ්බානි විනියේ සන්දස්්‍යය තබ්බානි සූතර හා ගැලපෙනවාද විනි හා සසඳනවාද කියලා හොඳට දැනීමත් ඇතිකරගණ්ඩුවන එතකොට ඔගොත් පින්ගොත්තුන්ට බොෝම පහසුවෙන් මේ සත්‍යය අවබෝධර ගණඩ පුළුවන් ඉතා ඉක්මනින් මේ සසරින් එතරෙන්ට පුළුවන්. මෙනෙ මේ කාරණා පොඩ්ඩක් මතක්කරේ එකයි ඒතු විඤ්ඥෝ පොරිසෝ අසටු අමායාවේ උදුජාතිකෝ අහමන සාසාමි අහන් දම්මන් දේසේමි ම මනුසාසනා කරනවා ධර්මයේ දෙසනා කරනවා යථනු සිට්ටන් තතා පටිපජද්්‍යමානෝ. තමන් වහන්සේ පැහැදිලි කරන පිළිවලට තමන් වන්සේ පැහැදිලි කරන පිළිවලට. යමෙක් ක්‍රියාකාරී වෙනවන ජතානු සිිත්‍රන් තතා පටිපද්්‍යමානු නචිරස්සේව සාමන් ඥස්සති සාමන්දක්කති. නොබෝ කාලයකීම සත්‍යය දැනගන්නවා අවබෝධරන ඥස්ස්ති දක්කති. දැනගන්නවා සුතමේඥානෙන් ප්‍රඥාවෙන් අවබෝධරගන්න. සුතමේ ඥානයෙන් දැනගන්නවා ප්‍රඥ්ඥාවෙන් අවබෝධන සුනාත ධාරේත කරාත් සුතමේ ඥානය චින්තාමී්ඥානී භාවඩනාාමේ ඥාණී කෙල වචන දෙසනා කලතින් ඔන්න ඔ අවස්ථාවලදදී. යි පිොතුන් බොෝම අවධාලීින් මේ දේශනාව අහනුුවන එතකොට ඔු පින්හොතුන්ට මේ සතතිය දකිින්ට පුළුවන්ගෙනවා මාර්ගපල් ලබන්ඩ පුළුවන්ෙනවා දැන්මම් මේ පංගතුන්න මාතෘකාවක් ගත ශ්‍රීභක දේශනාපාටයක් මේ ලෝක දහත්වේහි තුන් ලෝක දහත්වෙෙහිව සත්‍යයෝ අනන්ත ප්‍රමාණ විසධහතුන්හි ජීවත්වයෙන බුදු දේශනාාවන අනුව තිස් එක්තාලයක් තියෙනවා ඒ තිස්සෙක් ටලේ භෞ්‍ය සත්‍යය අභව්‍ය සත්ව කියලා කොටත් දෙකට බෙදෙනවා භෞව්‍ය සත්ව කියන සත්‍යය අවබෝධරගණ්ඩ පුළුවන් ඇති හැකියාව තියෙන අය සත්‍යය අවබෝධරගන්ඩ පුළුවන් ඇත්ති හැකියාව තියෙන අය ආංගේ අය අටර පලවෙනි තැන තමයි මනුසතා මනුෂ්‍යයා කියන සත්‍යයා තමයි පළවිින් තැන තියන්නේ ඊළඟට දේව බ්‍රහ්ම දේ බ්‍රහ්ම එනිසා බුදුපාණන් වහන්සේගේ සාන්තිනාකාණන් වහන්සේගේ දහම ප්‍රත්‍යවෙන්නේ ගෝචරවෙන්නේ දැනි ගැනීමේ සත්‍යය හැකියාව තියන්නේෙ කාරට සත්තා දේව මනුසානම් දෙවී අන්ටර්ශහ මනුසයන්ට ඔය දේව කියන වචනයෙන් පින්වතුනේ අයිති වෙනවා දෙවෝ සහ බ්‍රහ්මයෝ කියන කොටත් දෙකම දේව කියන්න එක කට්ටියට. යි බ්‍රහ්මයෝත් මොකද ඒ අයම බැබලන ස්වභභාවේනිසාතමයි දේව කියල දාළතියන්නේ දීවිය කියගැන බැබලීමටන එතකොට දෙවිවරොත් බ්‍රහමයොත් බබලන නිසාර්තින් දේව කියලකිොත කොට බුදුපන්හන්සේගේ දහම සියවලුම සත්‍යයන්ට ගෝචර වෙන්නේ නෑ සත්තා දේව මනුස්සාන ආං ඒ අතමයි භෞ්්‍ය සත්‍යූ කියලා කියන්නේ වත්්‍යය කොට ුදුියන්සේගේ පළවෙනි දම්සක් පැවතුන් සූත්‍රයේදී. ආගේ භෞවිවත්‍යය තමයි ධර්මාබෝධී ලබාගත්තේ. සත්‍යය අවබෝධර ගත්තේ. එයින් මනුස්්‍යයන් වසයෙන් පස්තිනෙක් තමයි වහන්සේගේ දේශනාවට සම්බන්ධ වනේ පස්සක තවසු කියලා හල තියෙනවනේ කො අ්‍ය බද්ධීපප්‍රමහානාමසජී එ එක්කනෙක් ධර්මාබෝධි ලැබවා ලක්ෂ ගනම් දෙව මිනිසුන් සත්‍ය අවබෝධර ගත්තා මාර්ගපල් ලබා ගත්තා ති ආගේ කාරණාවෙන් අපි තේරුම් කොරගණ්ඩෝන බෞ්්‍ය සත්‍ය වූ කියලා කියන්නේ දිවෝසා මනුසියෝ. එතකොටට මේ අය කොටස් නමයකට බුදුහාන්දුල පැහැදිලි කරනවා නව ඉ මේ සත්තා සංවිජ්්‍යමානා ලෝකස්මි. නව ඉම මේ සත්තා සංවිජ්‍යමානා ලෝකස්මිගේ තුන් ලෝක ධාතුවේ ඒ භෞ් සත්‍යෝ මහනිනිි මම කොටස් නමේකට වර්ගී කරණය කරනවා. වෙනස් කරල තිෙනවා බෙදා හදලා පෙන්න්න නෝ. කත මේ නව කවුද මේ නව දෙනා. අරතා අරහන්තායි පල සච්චි ිඩියායි පටිපන්න ඔන්න පලිවෙනි දෙන්නා. රහතන් වහන්සේ හා අරහත් මාර්ගස්ථ පුද්ගලයා. අරහත් පලස්තයා පලේ සඳහා මාර්ගයේ අවතියනව. ඒ ප්‍රතිපදාව යෙදෙන උත්තම යණන් වහන්සේ. අනාගාමි අනාගාමි පල සච්චි කිරියායි පටිපන්නවා අනාගාමි උත්තමයණන් වහන්සේ හ අනාගාමි පලේ සඳහා ප්‍රතිපදාවක යදෙන ඒත්කෙනම්. සකදාගාමී සකදාගාමි පල සච්චි කිරියායි පටිපන්නු සකදාගාමි පලස්තියා සකදාගාම පලේ සඳහා ප්‍රතිපදාවක එදෙන අය. ඊළඟට සෝතා පන්නව සෝතාපන්න පල සච්චි කිරියායි පටිපන්න හතර තියෙන දේශනා තියන සෝතාපන්න භව පලාභිත්වයක් ඉළඟට පලි සඳහා ප්‍රතිපදාවගේ දෙන අය. ඊළඟට පුතු ජනු ඉළඟකන තමයි ප්‍රථජ්‍යනයෝ. ඉතින් මෙන්න මේ නව දෙනා තමයි බුදු දේශන තිය භෞ්ව සත්්‍යයෝ නම දෙනම්. ඔයි අට දෙනා වහන්සේ පිවතුන්නේ නියතෝ සම්බෝධි පරායනයි. ඒ අය නිරය අතහැරැලා එට ගන කවදක්ත් සතරපාය කියන තැනකට දුගදයකට නොවැටි නිවන කරා ඇදීගෙන යන උත්තවම පිරිසක්. ඒ ඇයට කියන්නේ පටිසෝත ගාමී උත්තව පිරිස. ඒ අට දෙනා වහන්සේම. ඊළඟයට ප්‍රථ්ජනයෝ අනුසෝතයට හු වෙන. ඒ ඒ සසරට යන කට්ටිය දැ නම දෙනෙක් ඉන්න බව පැහැදිලි අට දෙනා වහන්සේ නියතව සම්බෝධි පරායනැයි අනිත් එකෙන පැහැදිලිෝ කියීනවන නිරේ සඳහා නියති වෙලා සිටිනා අය. තකොට එන්නං මෙන්න මේ නම දෙනාගෙන් ද පැහැදිලි කරගත්තා අට දෙනෙක්ම මාර්ගපල් ලබා ගැනීම සඳහා ඉදිරිට යන උත්තුවම පිරිස අනිත් එකෙන සසරට සැදී පැහදි සසර ගමන සඳහා ඉ හලට බැහැගෙන යන්නව අය අර අයත් සෝතයෝ ඒයි පට සෝතයි මේ අය ඕගේටවුවෙලා තියනෙ කාමෝග භවෝග දිට්ටියෝග අවි්‍යාවෝග අන්නේ ඕගයන්ට අවුනාය තමයි ඔය ප්‍රථ්ජනයෝ කියලා කියන්නේ. දැන් ඔය නම දෙනාගෙන් තමන් කෞද්ධ කියන එක මේ පින්වතුම් තම තමන්ගේ දිහට ඇගිල දික්කරලා තමාගේ හිත දිහ බලලා තමන් මේ නම දෙනාගෙන් කහොයි පුද්ගලයා බවට පත්වෙලාද ඉන්නේ එතකොට ආරයන් වහන්සේ ගෙලාගේ බහූමිකාව වර්ධනය කිරීම ප්‍රතිපදාවට ගිහිල්ලද හෙමනැත්තාන් තාම ප්‍රතජ්ජර තත්ත්වයද. මෙන්න මේ කාරනාදක හොඳවට තේරුම් කරග්ඩ ඕන එතකොට ඔය අයට අනාරිය භූමිින් ආරිී භූමිත යන්ඩ බලුවන් අනාරි භූමීන් ආරය භූමිට යඩුන අනාර භූමිකන්නේ මාරයාගේ භූමිය ත් ජන භූමිය තු ආරී භූමිකන්නේ බුද්ධ භූමිය තොකොට පිය උරුමේට රැන්්ඩෝන පිියුරුමිකයන් අපේ අම්මතාත්තා අතමයි බුදු පයන්හන්සේ උන්වන්සේකි දායාද ලබන්ඩෝන දායාද ලබන්ඩන මේ භවයේදීම පලේකට පත්තෙන් දෝන තොව තමයි ශාසනී ස්ථාවර වෙන්නේ එයා කවදාත් සෝවන් පලිට පත්වුණනාට පස්සේ කවදාකවත් අගන්තා නිරයම් අගන්තා පෙත්ති විෂයන් අගන්තා චිරක්්ඨාන යෝනිින්. කවදාක සතරාපායට යන්න චත්තු අපායේ හිට විප්ප මුත්තුම්. දැන්ගන්න කාරණාව මේ පින්වතුම් හොඳින් තේරුම් කණ්ඩ එතකොට දැන් එහෙනම් අපි අධිස්ථානයක් කරගණ්ඩ ෝනෑ සෝවාන් පලයට පත්වීම් සඳහා මාර්ගයට අවතයන වී යුතුමයි. සෝවාන් පලයට පත්වම් සඳහා ප්‍ර්‍රජජන බොහමින් අත්මිදෙන්ට සෝවාන් අර අටදිනා වහන්සේගේ කණ්ඩායමට ඒ ආර්ය සමාජයට අපි ඇතුල් වෙන්ඩෝන. ආංයට කන සද්ධා අනුසාරී ධම්මානුසාරී කියලා. පලිවෙනි සේකයා පලවෙනිශේකයක් එ සෝවාන් මාර්ගත්තයක්. එයාට පිගතුනේ ඒ සෝවාන් මාර්ගයේ වැඩීම සඳහා ප්‍රතිපදාවක් තියන ප්‍රතිපදාවක්. බුදු දේශනාවේ සඳහන් වෙනවා පඥ්ඥා කාමීන ගාපති අඩිය සාවකේන ප්ඥා සංවතනිකා පටිපදා පටිපජ්ජි තබ්බා මෙම බුදු දේශනා හොඳින් අල්පනාවෙන් දැනගණ්ඩ අවබෝධරගණ්ඩ යම්කිසිගෙනෙක් ආරයන් වහන්සේලාගේ භූමිකාව. ඒ භූමයට ඇතුළවීම සඳහා නියතවසයෙන් සතරාපායිෙන් අත්මිදිලා නිවන්දැකීමට කැමති නං. ය පිගොතුන්ට කරන තියෙන්නේ ඒ සඳහා ප්‍රතිපදාවකට ඇතුළ වඩෝන ප්‍රාර්ථනා කරලා ඉල්ලීම් කරලා වැඳ වැටීමම් කරලා ආමිස පූජාව පවත්තල කවද්දාක්ත් මාර්ගපල ලබන්නම බෑ මාර්ගපල් ලබන්න බෑ දැන් ඔය දේශනාවල තියෙනවනි ආමිස පූජා හංගවා දේශනාවල් නේද. අෂ්ටපරිස්්කාර පූජෝ පහර පැවැත්වීම සංගධ දක්ෂිනාවල් පිරිනැමීම. ඒව ඔක්කෝගෙන් පිංගතුනිස් එයාට සසර සුගිත මුදි කරගණ්ඩ පුලුවන් හැකියාවත් ති නමසක් ඒවක්කොම කරම කර්මක්ෂය කරගඩ බෑ. ආමිසය සසර සඳහාය ප්‍රතිපත්තිය නිවන සඳහාය. ඒවලින් දත් සංයෝධ නැතිවෙඩ බෑන පංචනීවර්ණවත් නැති වෙන්නේ නෑනේ. එනිසා ඒ සඳහා වෙනව ප්‍රතිපදාවක් බුදුදීශනාතිනවා ඒ කිට කියන්නේ ආරිපතිපදාව ඒ ආරි ප්‍රතිපදාව ආරයන් වහන්සේ ළමුණ ගෙහිල්ලා. දැනගෙන දැකගෙන අවබෝධයෙන් වඩාගෙන අන්ඩෝන. පඥ්ඥා කාමීන ගාපති අඩිය සාවකයන පඥ්ඥා සංවතනිකා පටිපදා පටිපද්ජි තබ් හා ප්‍රඥාව ලබා ගැනීමට යම්කිසිගෙන කැමති නම් ඒ ප්‍රතිපදාවට එදින්ඩ. චත්තාරුව මේ භික්කවේ ධම්මා භාවිතා බහුලි කතා මහා ප්ඥතායි සංවතති මහනෙනේ කරුණු හතරක් කරුණු හතරක්, නිරන්තරින් භාවිතා බහුලී කතා කිරීමෙන් මහා ප්‍රඥාව ලැබෙනවා. දැන් ඔ පින්වතුනත් ප්‍රතජ්‍යන භූමියෙන් දැන් ප්‍රතජ්‍යයන තත්ත්වයෙන් ඉන්නවා නම් ඒ අයි මැරුණොත් අනිවාරම්ම ඒ අයට සතරාපාය කියනයකින් කවදා කොත් එයට නිදහසෙන්ද බෑ බුදුවා දෙසනා කළ තියනේ ප්‍රතජ්්‍යානයන්ගේ මහා ගෙදර සතරපායිගේල චත්තාරු අපායා සකගිය සදිසා කියල දෙසනා කළති නකන සොකයේ ගෙදර තමාගේ මහගෙදර හා සමානයිී නවන ප්‍රතද්්‍යනයන්ගේ කොයද හතරාපායි. ටංගෝගොලෝ ඒ සතරාපායට මහගෙදරට නැ නවත නැවතත් නොයන තැනට අපි මෙතනින් නිදහස් වෙන්ඩෝනෑ. ඒ සඳහා අපිට සීලූම සම්පත්තියනව සත්පුෘු සංසේවීතිීනෝ සද්ධර්ම ස්්‍රවණයතියනවා යුන්සූ මංශිකාරය තිීනව දම්මාළු දම් ප්‍රති පැත්ති ආංගරක තමයි දැම්මේ කතා කරන්නේ. පං්ඥා කාමීන ගහපති අරිශසාාවකයන පඥ්ඥා සංවත්තනිකා පටිපදා පටිපජ්ජි ත්බා මහාත්භාවය සඳහා එක පලවෙනි අරිතාලම තමයි සෝ මාර්ගඵල දෙවෙනි අඩිතාලම සකුට්දාගාමි මාර්ගපල තුවනි අධිතාලම අනාගාමි මාර්ගඵල ඉළඟට ඉහළම පලේ අරහත් පලය එතෙන් යන්න නම් අරහත් මාර්ගයට අවතින්න වෙන්ඩෝන මෙන්න මේ සත්තර මග සතර පල ලබා ගැනීීම සඳහා ප්‍රතිපදාව හිත දියුණු කරගන්න නම් ප්‍රතිපදාවක් දේශනා කලතින සත්පුරස සංසේවය. චත්තාරුව මේ භික්කවේ දම්මා භාවිතා බෞ්ලී කතා මහා පන්‍යතායි සංවතති. කරුණු හතරක් භාවිතා බෞව්ලී කතාකිරීම මහා ප්‍රඥාව ලබෙන කත මේ චත්තාරෝ. කොමදද හතර සත්පු සංසේවය සත්ධර්මස්්‍රණය යෝනුශවමංශිකාරය දම්මාන්දම් ප්‍රතිපත්යක තමයි ප්‍රතිපදාව ප්‍රතිපදාව. සසරින් එතරවීම සඳහා ප්‍රචිපදාව හැබැයි මේ මාර්ගේ හැම කාලෙකම වඩන්ඩත් බෑකත් මත තියාගණන්නඩ ඕන බුද්ධොත් පාද කාලය හැර අට්ට පුරස පුද්ගලා කියන උත්තමි වට දෙනා ලෝකයේ දකිින් හම්බි ඉන්නෑ. ඒ අටට පුරු පුද්ගලා කියන උත්මි වට දෙනා සම්බුද්ධෝත් පාද කාලය ද ශාසනයක් පහළුවන කාලයෙක පමණැ පින් අතුන්නේ දකින්න පුළුවන් ඇසු කරන්න පුළුවන් එන්නේ තමනුත්ඒ ස්ථානයට පත්වෙන්ට පුළුවන් එන්නේ ොක ඩිබන යන පොත්න්නේ බුද්ධ සූන්්‍ය කාල බුද්ධුවොත් පාකාලනි. ඉතින් ඒ කාලයක බුදුනොත් මේ මාර්ග පල් ලබනවා කියන එක කොහොමත් කරන්න බෑ. නිසා බුදුහාදු දෙසනා කරනවා. පැහැදිලිව දෙසනා කළ තියෙන මහනනි මම අවුදු පනස් එකක් මේ පැවිදි ජීවි්චයට ආවා පලවෙන්නේ මාර්ගඵල දෙවෙනි මාර්ගඵල තුන්වෙනි මාර්ගඵල හතර මාර්ගඵල කිසිම ශාසනයක. මේ අට දෙනාවහන්සේ මට මුණ ගැවුුණී නෑ කියන. තමන් වහසේ ශාසනය පමණයි ඒ අට දෙනා වහන්සේ උන්වහන්සේ ස්ථාවර කරලා තියෙන්නේ ඒනිසා ඔය පින්වතුනොත් ඒ සම්බුධ ශාසනයක ආර්ය ශ්‍රාව ්‍රාවිකාවූ බවට පත්වෙලා මේ අට දෙනාගේ කණ්ඩායමට ආරය සමාජයෙහි සාමාජිකත්වය ලබාගන්ඩ ඕගොලන්ට කවදදාකොත් වරදිනෑ සතර අපපායින් සදහටත්මිල්ලා නිවන්දකන්න පුළුවන්.ඒනිසා ප්‍රාර්ථනා කරලා ඔතන්ඩයන්ඩ බෑ ප්‍රතිපදාව මක්්ගෝ භාවේ තබ්බූ මාර්ග්‍ය වඩන් ඩෝන. මක්ගෝ භාාවය තබෝ එතකොටේ මාර්ග වැඩීමේද පූරුව අකෘතියක් තියනක තම මතක්කරේ සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහින්්ඩෝන. දැම් බලන්ඩෝන කවුද මේ සත්පුරුෂයන්යන් වහන්සේ. සත්පුරුෂය කියලා බුදුහාදුරු අනුදැන වදාළේ අදහස් කළේ කවුද. සත්පුරෘෂයන් වහන්සේලා අතර පලිවෙට තනඉන් එ පින්වතුන සම්බුදුරු සම්බුදුවරු. දැන් බුදුහාදුරෝ අදත් දියමානෝ වැඩඉන්නවා. උන්වහන්සේගේ කාය දෙකක් තිබ්බා. එකක් තමයි පූතිකාය අනිත් එක තමයි ධර්මකාය. පූතිකාය කුසිනාරාවේදී අවු දෙදා සයිසගිරිිස්සෙල්ලා අතහැරිය. තවම ධර්මකාය තියෙනවා. ගේ ධර්මකාය ගැන බුදුහාදුරු මෙහෙම අදර්සක්දීලා තියෙනවා පැනවීමක් කල තියෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මයා ධම්මෝච්ච විනියෝචච දේසිතව ප්ඥත්ව. මම ධර්මය දේශනා කල තින විනිය පණවලා තියෙනවා. මයා ධම්මෝච විනියෝචච දේසිතව ප්ඥත්වෝ සෝ මමච්චේන වෝ සත්තා ආ තමන් වහන්සේගේ ඇවෑමෙන් ඒ ඇනි පූතිකාය අතහැරීමෙන් පූතිකාය අතහැරීමෙන් ආගේ ධර්මවේනය අදත් දියමාන මේ ලෝකයේ වැඩවස්සී කරනවා ආගේ ධර්මවිනය තමයි පිවතුන්නේ සාස්තෘත්වය අපිට ලබා දෙන්නේ සාස්තෘත්වයේ ලබා දෙන්නේ එතකොට ඒ ධර්මවනය කොතනට තියෙන්නේ. ධර්මවනය කොතනතියෙන සත්ත්‍යය අවබෝධරගත්තා උත්තමයාගේ හිත තුළයි. සත්‍ය අවබෝධරගත්තා උත්තම අතියනාගෙන් පලිවිනි සෝවාන් මාර්ගස්ථයා හැර අනිත් හදදිනා වහන්සේම තුළ තමයි ඔය ධර්මය පීට ලතියෙන්නේ. ආංඒ අයට තමයි ස්වාකාත දහමක් දශසනා කරන්න පුළුවන් වෙන්නේ. පලවෙනි සෝවාන් මාර්ගස්තයාට තව මාර්ගගේ වඩනා විතරයි තවම පලිට පත්තුලානෑ ඒ නිසා එයාට ස්වාකාත දහමක් දේශනා කරන්න බෑ හේතුව මාර්ගයේ තවව මඟ ඉන්නේ. පලට පත්වනාට පස්සේ තමන්ගේ තැනට යන්න අනිත් අයට තමන්ගේ තනට යන්ට තමන් ලබාගත්තාව පලයට සම්ප්‍රාප්ත වෙන හැටි තවත්ගෙනකුට දෙසනාවක් කරන්න පුළුවන්. ආනයට කියෙන ස්වාකාත දෙස්සනා කියලා. මේ කාරණ හොඳර තේරුම් කරගන්ඩ අටගෙනගේ කණඩායමට ඒ අර දෙෙනවන්සේ කිය අට්ට පුරිසු භපුද්ගලා කියනෙන ආදි සමාධ්‍යයේ සාමාධිකත් ේලාවඩ ඔයයට කවත් දාකස් සතරපායට වැටින්නෑ. අඩුමස්සයෙන් සෝවාන් පලට පත්වනොත්. එදාට ඒ මාර්ගෙ හරිටව බඩාගත්තොත් එයා චතුූ අපාය හිටිමුත්තු එයා අගන්තා පෙත්ති විසයන් අගන්තා තිරක්්චාන යෝද්නින් අගන්තා නිරයන් නිරේදය ෙත්න ප්‍රතිසියට වත්යන්න තිරිසල් ලෝකෙට යන්නෑ ඉතින් ඒ වගේ හැකියාවක් තමන්ට තියෙනවා මේ ධර්මයහන්නාව ආර් ශ්‍රාවශ්‍රාවිකාවට තියෙනවා ඒ කියන බව හැබෑව ඒ සඳහා ප්‍රතිපදාව ගෙදෙන්ට ඕන. එහෙනම් අපි කරන්න තියන්නේ අර ආරයන් වහන්සේලා මුණගැහිලා මේ ප්‍රතිපද උන්වහන්සේලාග දැන අසාගන්න වඩන්ඩ සුනාත ධාරේත චරාත අසාගන්න දැනගන්න දරාගන්න හැසිරෙන්ද. උගත්කම එකක් අවබෝධි තවේකා උගත්කංවලින් නිවන්දකින්න බෑ ත්‍රිපිටකා චාර්යන් වන්සේලා බවට පත් වනාට ඒයට සසරින් නිහසෙන්න්න බෑ අඩුුවන්සෙන් සමාදී වඩාගණ්ඩෝන සමත සමාධී විදස්සනා සමාධී දිකම වඩාගත්තො තමයි අපිට මේ සංසාරයෙන් එතරවෙඩ පුළුවන් වෙන්න ඉතින් අප ඉදිරිීදී සම්බන්ධෙන් පැහැදිලි කිරීමක් කරන්නම් සත්පුරුස සංසේවය සද්ධර්මස්්‍රවණය. එතකොට උන්වහන්සේලා දහමයි දේශනා කරන්නේ පරිසුම්පාදය ලක්ෂණය තතුරා සත්‍යයයේ බෝධි පක්ෂ ධර්ම ඕකටමයි ධර්ම දේශනාවේ ස්වභාවේ. රම්බුදුරුත් අපිට පැදිරි කලතියන්නේ එකන චරත භික්කවේ චාරිකං බෞජන හිතාය බෞ්ධන සුකාය අත්තා හිතාය සුකාය දේශේත භික්කවේ දම්මම් ආධිකල්්‍යානං මධ්‍යය කල්්‍යානං පරිියෝසාන කල්්‍යානං සාත්තං සභ්‍යන්ජනං කේවල පරිපොන්නං හැම අතියම පිරිසිදු පිරිසිුදදු බුදු දහම්ම බුදුාණන්හන්සේ අපට දෙසනා කරන්න කියලා උන්හන්සේ අනු දැන වදාලා. එදා ඒ උන්වහන්සේ දුන්නාව ඒ බුද්ධාඥාව තමයි ආර්යන් වන්සේලා ඉදිරියට ගෙනයන්නේ ඔපින්ගවත්තුන්ට ඒ සඳහා මේ මාර්ගු පිජසකත්යදිෙන කිසිම තැනක න්වහන්සේලා බෞභෝග සප්‍ර සම්පත්්‍යානවාන මිල් මුදල් හොයාගෙන යන්නෑ මේ සත්වයා සසරෙන් එතරවීම සඳහා අරථයෙන් ධර්මින් අවශාසනා කරනවා. අරථය කියයන්නේ හොයාගෙන යනදේ. අරතය කියන්නේ හොයාගෙන යනද. ධර්මය කියන්නේ ප්‍රතිපදාව. තකොට භෞතිකවාදයාගේ අරථය භෞතික සම්පත්. දේවවාදයාගේ අරතය දේව සම්පත්. බ්‍රහමවාදයාගේ අරථය බ්‍රහම සම්පත්. බුදුපාණන් වහන්සේ බේ කිසිව ලෝක දාතුවක හොයාගෙන යායුතු අර්ථයක් දැක්ේ නෑ. වහන්සේ අරථය දැක් අහැ බැයි ලෝකයේ තුළ නෑ. ලෝකය තුළ කිසි මර්ථයක් නෑ. ඒ ලෝකෙත් තුළ නම් අනර්ථයක් මිසක් අර්ථයක් නෑ. යි අරථයතියෙනවා ඒ අර්ථයතිය ලෝගේ තුළ නෙවේ ලෝකෝත්ත නිර්වාණය. ආගේ නිර්හන සුවය නිර් කියයන් නිැති වානකයන තුෂ්නාව හිතේ තින කෙස් ැතිකර ගෙන එතෙන්ට අන්්ඩෝනෑ ඒ සඳහා ප්‍රතිපදාව තමයි අර්ථෙන් ධර්මෙන් අර්ශාසනා කරනවා කියන්නේ ආනිගට කියනවා ස්වාකාාත දේශනා කරගන ස්වාකාත. සත්පුරදු සන්සේවේ සද්ධර්මය කියන්න ඕකයි. අනුසාසනා කරනව කියන්නේ එක අනුශසනා කියන්න කියන්නේ එක අහමනු සාසාමී අහන් දම්මන්දසීම කියන්නේ ඕක අනුසාසනා කරනව කියන්නේ නරකයි කියන දේවල් අහරින්ඩ මනාද නටක දේවල් හිතේතින කෙලෙස්. ඒ අපි සාමාන්‍යයෙන් කතාභහ කරන්නවා නං රාගදෝස මෝහ පංචනීවරණ දස සංයෝධන ඒවන ති සංසරට අපි ගෙනියන්නේ ඉතිමයි හිතේතිෙන කෙලෙස්ටික නැතිකිරීමේ ප්‍රතිපදාව තදංකා ප්‍රහාණය විස්කම්බන ප්‍රාණය සමුතතියද ප්‍රහාාණය සඳහා ඒ සීර සමාධි ප්‍රච්‍යා දියුණු කර්ඩඕන ආරිි ප්‍රතිපදාවට අන් ෝන ආර්ය වහසල මුණ ගැහෙන්න්වොන මෙලො ැහහිලා කෝම දෙව කරන්නේ කියලා මේ පින්ගතුන් දැන ග්ඩෝන. එනිසා කිසිම තැනක ප්‍රාර්ථනා කරලා නැබැ ආමිසූජාවෙන් කවදක්වත් නිනන්දකින්න බෑ ආමිසය සසර සඳහාය ප්‍රතිපත්තිය නිවන සඳහාය. අඥ්ඥා ලාබූ, පනිසා, අන්ඥා නිබ්ාන ගාවනී. මහා්‍ය ශාසනයේ ආමිශය පූජාව සසර සඳහාය ප්‍රතිපත්තිය නිවන සඳහායි. ඉතින් මේ දෙක තෝරගන්න එනිසා බොහෝ පින්වතුම් ආමිසේටම මුල් තැන දෙමින් මේ සසර තව තවත් දික් කරගන්නවා මේ ගමන නතර කරන්නඩම් ආරෙන්න් වහන්සේලා මුුණ ගැහෙන්ඩ ඕන. එතන ඊළඟට තියෙන්නේ සත්පු සන්සේවයේ සදධර්මස්සරවෙන්. එතකොට ඒ දෙකම පරිබාහිර පුද්ගලයකින් ඕගන ලැබෙන්නේ. ඔය පින්වතුන්ගෙන් පැත්තිෙන්. තවත් කාරණයක් දෙකත් තියෙනවා යෝනිසෝ මනසිකාරය දම්මානු දම්පතිපත්ති. අරම මුලින් සඳහන් කලාන යෝනිසෝ මනශිකාරී කියල කෙනම ගත්ද. හිතේ තියන්ට ඕන මන සක්ති මත්යෙන්න්න නිසා මේ ඉන්ද්‍ර හයක් මේ සත්්‍ය සම්බන්ධය තියන ප්‍රධානම ඉදිරිී තමයි මන ඉදිරිියය. මොකොද හැම හිතක්ම සකස්වෙන්නේ මන පූරවාංගම කරගන්නේ. දැ බොහෝ විට ඒ මන ඉන්දිරිිය හැම කෙනාගේම වයිසට යඩ යන්ඩේ අන්ඩ යන්න බුදුරෝලුවේනම් ඉතින් දුරුන හම මන මොට වෙනවා. ම සක්තිමත්න ඉති සක්තිමත් මනසක් තිියවුණු මනසක් ඇති කරගඩනම් අර පංච නීවරන. හිත මොටවෙලා තියෙන පංච නීවරන වලින් හිත නිහාස්කරගන පලවෙනි දිහානය දිවැනි දිහානය තුන්ගිනි දිහාන, චොතුත් දිහානයට හිත සමාධිකතගන්න සමාහිත හිතක් ඇතිකර ගණ්ඩුවඕන ඒ කාග්‍රෙ සතක් ඇතිකර ගණඩුවන. එතකොට ඒ ත ඇතිකර ගත්තකෙන අර්තමයි මේ ප්‍ර්ඥාවෙන් අවදිවෙන්න්න පුළුවන් වෙන්නේ එත සීලයෙන් සමාධිය සමාධීෙන් ප්‍රඥාව ඔය පින්තුම් අහල තියෙනවාන අ දේවතාවක් ඇවිල්ලා බුදුහන්දුරාන්ගෙන් ඇහුවා ස්වාමීණී භාගතුන් වන්ස මේ සත්‍යයාට සත්ව ප්‍රජාවට අරප කිවන්නේ බෞ් සත්‍යය කියල කොටස දෙවියන්ට මනුෂ්‍යයන්ට බ්‍රහමයන්ට ගැට තියෙනවා ගැට ගැට අන්තෝ ජටා බහි ජටා ජටායි ජටතා පජා දැන් ය නරග තිරිසං ප්‍රීතා සරෘත්නිකාදි තැංගුල සත්වයන්ට ඔය ගැන අවබෝධයක් නෑ නිසා එක තේරුම් කරගන්න ෞග සත්වයන්ට ගැට තියනවා ගැට තියනවා කහොමඳ මේ ගැට නැති කරගන්නේ අන්තෝ ජටා කියන පිවතුනේ මේ සත්වයාගේ තියන කොටත් දෙකාක් එක තමයි හය අනිතක තමයි සිත ය දෙ එකතුේ ලෝකය කියන්නේ ඔය දෙකේ තමයි ගැට තියනෙ අන්තෝ ජටා බහි දටා ඇතුළ තියන්නේෙ චෛික මානසිය ගැට. එතකොට කයක් ඇතු පුදුනාවම මේක තියෙන නානාප්‍රකාර කරදර අක්තිරෝගෝ සෝතරෝගෝ ගන්න රෝගෝ ජීවා රෝෝ මුකරෝගෝ ධන්තරෝගෝ වාර් සමොට්ටානාබාධ ඔයදියට මේ පිට ගැට තියෙනවා. මේ දෙකම එකතුුණ මේ ලෝකයේ කියන්නේ ඕක පිටලා තියන්නේෙ දුකමතන මේ ලෝකයේ කියන්නේ හිතසාකාය ගැටවෝලිින් වෙලල්ලා පැටිලා තියන්න ෝකයා තොකොට මේක පීටලා තියෙන්නේ දුකමත කියලා දේශනා තියෙන දුක්කේ පතිට්ටිතෝ ලෝකෝ කියලා දෙසනා කරේ ඕගනි ඔන්නඔේ ගැටටිකෙ ලහාගන්න කෝමද. ඇතුළද ගැටයි පිට ගැතයි. අන්තෝ ජටා බහි දට. ජටා ජටිතාපජා මේ ගැටවලිින් වෙලිලා පැටිරිලා ඇබැරිලා කැකෑරිලා දුකරින් දුකට පත්වෙලා සිටින ව සත්තා ප්‍රජාවම නිදහස් සෙන්්‍ය කෝමද. ම් කෝමද කටලි ල ාගන්න එතවට බුදුහාඳුරුව එතැද හොද උත්තරයක් න්න. සීලයේ පතිට්හාායි නරුවෝ සපඥෝ චිත්තම් ප්ඥංච භාවයන් ආථාපිපකෝබික්කෝ සෝයිමං විජටයේ දටම් සීලයක පිටඩ ශීලයේ පතිට්හායි නරුව සප්ඥෝ එතනත් හැම කෙනාට බෑ කියන දේ තේරුම් කරගන්න පුළුවන් හැති හැකියාව තියෙන කෙනෙක් සීලිය පිහිතන්ඩ ඕන. සීලි පතිත්තායි නරුව සප්ඥෝ චිත්ත චිත්තන්කයන් චිත්ත භාවනාව. ය හතිපට්ටාන් සුත්තරයේ ඇතුළු භාවනා ක්‍රමවල තියෙනවා ආනා පානසිති භාවනාවක් ඒ ආනා පනසිති භාවනාවන් චිත්ත සමාධය ඇතිකරන්න තොට ඇයට ඉදිරි භාවනාව දියුණවා. ඉදිරි භාවනාවල තියෙනවා නිවය. හද ඉදි විරී ඉදිරිිය සති ඉන්දිරිිය සමාධ ඉන්දිරිය ප්ඥා ඉදිරිී කෙල ආගේ ඉන්දිරි ධර්මල තියෙනවා සමාධීඉන්දිරි කල ඉන්දරිියයා. තකොට ඔන්නයි ඉන්ද්‍රිය තමයි ඔතනදී ආනා පනසිද භාවනාව තුළින් තමාගේ හිත පලවෙනි දි්‍යානයේ දෙවනි ්‍යානේ තුන්වනි දිාන තතුත් දි්‍යානයට හිත දරුරන්න ඕනේ තොර තමයි යි චිත්ත භාවනාව දියුණුවෙන චිත්ත භාවනාව. තොකොට ඉස්සල්ලාම සීලියක පිටන්ඩ ඊලාට හිිත භාවනය ඇති කරන්න. ළඟට ප්ඥාභාවනා පං්ඥා භාවනාව කියන්නේ විදස්සනා භාවනාව. එතට විදස්සනා භාවනාවෙන් තමයි ඔය හිතේ තියෙන සංයෝධන දහයෙන් පලවෙනි අධිතාලම දාගන්න සෝවාන් මාර්ග ඩාගන්න සෝන් පලට පත්වෙන්න්න සක්කා අයිදිට්ටි විචිකිච්චා සීලබත පරාමාසකන සංයෝධන තුන නැතිකරගණඩ පුළුවන් වෙන්න. ඔන්නෝ විදියට තමයි බුදු දේශනා විතිය ප්‍රතිපදාව ප්‍රතිපදාව මේ මාර්ග පල්ලබා ගැනීම සඳයි එතකොට සත්පු සංසේවයේ වාරමවසය කියන සත්පුු සන්වන්සලද ඉන්නවා. උන්න්නන්සේලා තම මාර්ගක පල්ලබාගත්තතා උත්තු බ හැබයි අටදිනා වහන්සේගේ මතය තියාගණ්ඩඕන පළිවෙනිෙන තවම සේකයා සේකයා කියන්නේ පිරිහෙන ස්වභාවයට පත්වනුත් එයත් පලයට පත් වෙන්න එනිසා එයා තවම මාර්ගය ගැන පූර්ණ අවබෝධයක් පැහැදිලි නිරවුල් දැනීමක්යට නෑ එයා හැබැයි වඩාගෙන යනවා හැබැයි යම්කිසිගෙන සෝවාන් මාර්ගයට අවතීණ වෙලා. සෝවාන් මාර්ගියට අවතුේලා මේ ප්‍රතිබදාව මේ භවේදී කොහොම හැරි සසරදුකින් අත්ිදිනව සත්‍ය අවබුදුරගන්නවා කියන කැමැත්තින් කියියනම් එයා කවදදාකත් මාර්ගයේ මැරින්නේ නැත. අබබ්බෝ යාව කාලංකාතුන් තාවන සෝතාපත්ති පලන් සතු. සච්චිකරෝති. අභවු යැයි මහනිනේ මාර්ගස්තයෙක් මාර්ගි මැරින්න්නෑ. එහනම් ඒ සෝවාන් මාර්ගස්තයා මැරන්නේම සෝවාන් පලට පත් වෙලා. එ සෝවන් පලයට පත්වෙලා මැරණය කෙන ඉතින් කවදාකස් සතුූ අපායේ හිටවෙපපුමුත්තු. නැතිේ බවන් අට මංගා දියන්තියා හතර අපායට යන්නේෙ බවහතත් තුලද නිවන්දකි න ඒ වගේ හැකියාවක් ඔයි පින්වත්තුන්ට මේ ධර්මය අහන්නාවූ බුද්ධිමත් පිංහතුන්ට තිීනවා කියලා හිතාගන්ඩ ඒ සඳහාඒ ප්‍රතිපදාව දියුණු කරගඩ ඕනෑ ඉතින් අප මතක් කරේ පුද්ගලෝ නම දෙනෙක් ලෝක දහත්වවෙ පහලේවා ඒ අබුද්ධෝත් පාද කාලොලදී ඔතරින් ඉන්න එක් කෙනයි. අබුද්දෝත් පාද කාලොද දිීනේ ප්‍රතජ්ජනිව පමණයි අර ආරයන් වහන්සේලා අට දෙනාම නෑ. දැම් මේ කාලයේ බුද්ධෝත් පාද කාලයක් ඒ නම දෙනාම මේ ලෝකයේ දකිින් ඇසුරු කරන්න පුළුව ඔය පින්වොත්තුනොත් අ නම දෙනා වහන්සේගේ කණ්ඩායමට හෙවත් ආරි සමාජයේ සාමාධජිකත්වයට ගණ්ඩ එතිෙන් දෙන්න නම්. සීර සමාධී ප්‍රඥාව දියුණු කරන්ඩෝ නෑ. ඉදිරි දේශනාවලදී අපන් සීර සමාධී ප්‍රඥාව ක්‍රමවේදයන් ඔය පින් ඔත්තුන්ට පැදිි කර දෙන්නම්. විශේසින් විදර්ශනා භාවනා කර්ඩෝන විදර්ශනා භාවනා කන්නේ දස සංයෝජ නතිත කර්ඩෝනෑ. ඒ සඳහා අබුදුපියන් වහන්සේ කමවේදයක්න් අපිට පැදිලි කළ තියෙනවා පංචුපා දානස්කන්දී අනිතදු කනාාත් වැඩීම හැර වෙන ක්‍රමවේදයක් නෑ. එනිසාේ සක්කා දිිට්ි විචිකිච්චා සීලපත පනාමාසකෙන සංයෝධන දයින් පලිවෙනි තුන් ඇතිකරගන්න නං මේ ක්‍රමවේදයට යන්ඩෝන. ඉතින් අද ඒ මූලික අධිතාලම මස්යෙන් ඔය පිවතුන්ට මේ ප්‍රතිපත්ති පූජාවේ ඉහළම අවස්ථාවක් ගැන පැහැදිලි කරගත්තා. ඉතින් අද දෙසනා කලාව ඒ දහම් කරුණු තමාගේ දීවිතර සම්බන්ධ කරගන්න, අද අදම තුන් මේ කිිච්චං ආතප්පං. අක්කාතාරුව සතාගතාකෙල් තියෙන දේශනාවට අන ඔබ විසින් කළ යුතු දේ කරන්න අජ්‍යේව කිච්චන් ආතපවන් කෝජඥා මරණංසුවේ අදාදම කරන්න හෙට කොයියම් වේලාී මැරෙන්ඩවී දන්නේන. තිනිසා ඒ සත්‍යය අවබෝධර කරෑනින් සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරීවේවා කියන ආසින්සිනින් මේ දේශනාව අවසාන කරනව ඔබ හැමට සම්බුදු සරණයි සඳහම් පීටයි සඟ රැකවරණයි. අද ධර්ම දායකත්වය සම්බන්ධීෙන් නිවේදක මහත්මයාණන් පින් ඔතුන්ට දැනුවත් කරනවා ඇතිය. අවසරයි සාමින්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායිකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට වස්කඩුවේ පදිංචිවසිටි. ජේ පොඩිනෝනා මෑනියන් අභව ප්‍රාප්ත වී දෙදහස්්‍රසි දෙකේ නොඇැම්බර් හත් වනදිනට වසර තුනක් සම්පූර්ණවන බැවින්ද මෑණියන්ට පින් අනුමෝදන්න. රලෝ ජීවිතය සැපවත් කිරීමත් ඕ පොරෝලිස් සිල්වා වන පියාඇතුර පවලේමියගේ සිරු දෙනාට පින් අනෝධන් කිරීමත් සොජිවත සිටන පවුලි සිරු දෙනාට සෙට් පැතීමත් අර්මුණකොට ගෙන මෙම ධර්මදානමය පින්කම සිදු කරන ලබනවා එ අනුව ධර්මදේශනාවේ දයිකත්තය ගෙන කටුතු කරන්නේ වස්කඩුව කුඩා වස්කඩුව කොබෝ දුව පාර පදිංචි ඕ දයාවතී සිල්වා මහත්මියය විසින්. දෙදහස් විසි දෙකේ නොෑම්බර් අටවනදිනට වසර අසුව පිරෙන උපන්දිනය සමරණ WR රන්මැනිිකේ මෑනියන්ට නිදුක් නිරෝගී භහවේ ලැබිීමත්. වසර තිස්සේකට හත පරලෝසපත් WA පොඩි අපපපුහාමි පියානම්. පියාගේ මෑනියන් වොනේ සෙම් පොඩි මැනිිගේේ පියාවන WA පුංච බන්ඩා මෑනියන්ගේ දෙමෝපියන් වන WR අපපපුහාමි GDPඩ පොඩි නෝන ඇතුළු මීගියය ඥාතින් සියලු දෙනාගේ බව ගමන සූපත්වීමට මෙම කුසලේ හේතුවේවා. දවන උපන්දිනය සැමරු මෙතුල් පුතාටත්. ගිමංශා දේනීටත් එකකලොස්සනු පන්දිනය සමරන විනුද්ධි සිංගිති දේනයටත් උසර පුතාටත් ත්‍රවිධරත්නයේ ආශිර්වාධයෙන් විශිෂ්ට ජයයක් ලැබීමට මේ පින හේතුවේවා. රවිදු ඉසුරු කෙන්නුල නිම් තරු දූදරුවන්ගේ අධ්‍යාපන කටතු සාර්ථකර ගැනීමට තෙරුවන්ගේ සරන්න ලැබේවා දේශකයන් වහන්සේට ආශිර්වාද කරමින් ධර්ම දේශනාවේ දායනිකත්යගෙන කටතු කන්නවා. මහරච්ච මුල්ල වැලිකරේ පදිංචි W.R රම්මැනිිකේ මහත්මිය විසින්. දං ඔවිට ගොඩවෙල විසූ අබහා ප්‍රාප්ත පී ගුණසේකර සාවාමිපුරුෂයාට සසා. පිවිජසූරිය පුතුනුවන්ට පින් පැමණනවීමත්. එ ඒ මැනික්කාමි යන දෙ මවෝපියන්ටසා .ඒ ජැයින්ස්සෝරි සෝරයාට පින් පැමණවීම චන්ඩසිරවීර සිංහ බෑන්ලාසා රත්නායක හඳු ෙති මල්ිලාට නිරෝගස්වය පතන අතර. එයාගේ මේගේ දෙමෝපියන්ට පින් පැමණවීමත් සීතා මල්ලිකා ප.. ජයිසූරියයන දරුවන්ට සහ සුමනා ගුණවති සීලවතිී චන්ද්‍රා අමරසිංහ සොහරිසූරියන්ට වත්සලා මාල කඇතුු මුනුපුුරු මිනිබ්‍රියන් නිරෝගී භාවවේ පතනා අතර එයගේ අධ්‍යාපන කටතුු සාර්ථ කරගැනීමට සෙත් පතන අත්තර වෛස්ස අවුරදු අනු එකක් වන සෝමා ජයිසූරිය මාතාවට මෙම ධර්මදේශනායේ බලයෙන් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවායේ පතමින්. ම් දශනාවේ දායිකත්වය ගෙන කටතු කනවා. ගොඩ වෙල දංවවිට පදිංචි සෝමා ජයසූරිය මහත්මිය විසින්. දැන් ගෞරුණිය දේශකැන් වහස විසින් සිදු කරනපුන් අනුමෝදනාව. ධර්ම දායකත්වේ ලබාදුන්නාව සීලූ පින්වතුන් නමින් මේ පරුල්ලෝගියාව වන්ස පරම්පරාණු ගත සීලුම නාත්තුවර අනුමෝදං වේවා මේ කුසර සක්ටින් තම තමන් විසින් සිදුකරගත්තාව පිෙනත් දහමක් සේ අනුමෝදං වී. සබුදු ශ්නය අර්මුණ කරගන තුරන්ුවන් අරමුණු කරගන සාදු සිතිින් පින් අනුමෝදංගේී සුකි සුපත් භාට පත්වේවා අභා විස්ථානය සිටී නං ඒ අත්මිදේවා සපවස්ථානනි සිටි නං සප සම්පත් දියුණු පවනු කරගනිත්වා. පින් අනුමෝදං වන්නාව ඒ ඥාතින්ගේ ඥාතතිරා සිර්වාධදිනු දෙවන් සහිතතු ලෝක සත්‍යයන්ගේ ආසිර්වාදනුන්. නුවගේ ශරවාදනොත් මේ පින්වත් හැම දෙනාට මේ ලෝකවස්සෙන් පැමිණීමටත් අවුද පමණියාවද සියලුම ග්‍රහ අපල උපද්දරව දරීභූත ඒවා. යපස්සිතුම් පැතුම් සමදිිමත් භාහියට පත්වේවා. ආමිස් පූදාා ප්‍රති පත්ති පූජා දියුණු කරගන මේ භවය තුලදී මාර්ක පල්ලබා නිවන්දැකීමට මේ ධර්මදානය කුසලේ. පර්ිතාවක්ම ේවා කියල ధ කියල පి න ෝ හంద స. ආకసట్టచ බుම්මట දේවානාගా මෛిකා పഞత අను ෝදි్ තිරడక තුలోෝకు ాసනం ආకసట్టాච බుමట్ట දේවානාగా මైికකා ప ంత අను ෝ్ තිරడకන් තුుදసනం ආకసట్టాච බుමట్ట දේවානාගా මైిිකා పంతం අను ෝ్ රడకන් තුుతන් සදා. ර්මසරුනාන් සංසිංහෝ බැමදිනාටම යහපතක්ම වේවා. සාධෝ සාතු වූ සාතු සුපන්නතුනී අදවතු වූ ධර්මානු ශාසනාව සිදු කළ ගෞරුුණය දේශකයණන් වහන්සේ. සුදර්ශන ජාත්‍යන්තර භාවනාමධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පුජනීය පණ්ඩිත ගම්පාසිරි සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපම දෙෙන සාතුනතක් දෙමින් උන්හන්සේට නිදුක් නීරෝගී සෝ චිරිජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාතුූ සාතු වූ සාතු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්දලී මෙවැනි ධර්මානු ශාසනාවක දයිකත්තේල බාගන්නට එසේනම් බිඳුව එකකයි දෙකයි හැට නමේ හැත් එකකයි හතළල ඔස්සේ ට්‍රීලංකා ගුවන් විදුලි සස්ථාවයි ආගමිකාන් ශයමතන්න. මෙම ධර්මාම් ශාසනාව ජාතික ගොන්ඩලේ සොදේශී සේවා යුබ් නාලිකා ඔස්සෙත් ඔබට ස්ත්‍රනය කරට පුළුවන් ඔබ සැමට සම්මා සම්බුතු සරරිවා.